ඒකා ට ්ට යිටයි ි පත් ි ලන්න දැ ජනප්‍රිය මතය ඔබතුමන්න්නට මතකයි අරගලය කාලේ අර්ගලෙන් පසුවත් ජප්‍රිය මතය වනේ හැත්ත හතරේ සාපයසා දෙසිිය විසි පාත්් දෙනම හොරු කියන එක. ඒ දිගටම සමාජ ගත කර. අනිත් පැත්තෙන් ආර්ථික විශේෂාඥයන් ඒ බැලිව වෙන විදිහකට. ආර්ථික විශේෂාඥාන් පෙන්ුවේ මේක ඒ විදිටම නෙවෙයි විස්ස විසයකේ පළමුුවෙන්ම වැ නිලධාරීල්ල කීප දෙනෙක් සහ විශේෂාඥන් විද්‍යාර්ථකයන් කීප දෙනෙක් මේ එකක ගැන කතා කර හරි දැවෝලට පෙනෝතන කවුරු කවුරුද මේ ගැන කතා කරය කියලා මේක විශේෂයෙන්ම බිස්ස විසියකේ විිස්්ව විස්සේ විශ්ව විසිය ගත්ත වැරදි ප්‍රතිපත්ති. ංකලොත් භාවයට දුවච් ප්‍රපත්ති විශේෂයෙන්ම පිළිබඳව කතාාවුණඒ වැරදි ප්‍රතිපත්ති නිසා තමයි රට එක පාර්ම කඩාගෙන වැටුනේ. හැබැයිඒ මුල ඒ විශේෂඥාන් කියනවා එක මුල මේ අර්බුදේ මුල නිර්මාණය වුණේ දෙදස් හතර වකවානේ. ඇයි දෙදස් හතර ගැන කතා කරන්නේ. එතනදී ව්‍යියහාාත්මක අවධානමක් තිබෙන බව මේ විශේෂඥාණන් කියනවා. හැබැයි ඒක ගැන කිසිම දෙයක් සිදුවනේ නෑඒ වෙලාවෙ. ඒවගේ මූලිය අශීලාචාර්භාවයක් සිද වන දෙදස් හතරෙන් පසුව. ඒකත් එක්කම තමයි බිඳවැටීම හැීගෙන ඇවිල්ලා විස්වවිස්ස ගෝටාබේ රාචපක්ෂමත්්‍යය බදු අය කිරීම අඩුකරපු ගමන් රට කඩාගෙන වැටුන. තොර එතැට තමයි මේ අර්බුදය ඇත්තටම නිර්මාණය වෙන හැටි. එතවට අපි ගත්තම දෙදස් හතර වසර රිනාත්මක හැරවුමක් ැටියට දෙදා සර වසර අපි ගන්නවා නන්. එතකොට එතනදී ඇයි අපි ඒ දෙදාස් හතර දිහා බලන්න ඒ විදියට. එකත් තමයි එහෙම බලන්නන්නම් මං ඔබතුමන්ට තේරුම් කරන්නුනේ වක්වා වකවානු දෙකක්ත්. යුගයන් දෙකක්. එක්දස් නම හතලි සටේ සිට එක්දස් නමසි අනූහතර දක්වා සහ දෙදා සතරේ සිට වර්තම වර්මාය දක්වා ඒම මං කියන්නේ මොකද එකතකට තමයි ලට මේ ප්‍රශ්න ඇත්තටම ඒේරුන්ගන්න පුලුවන්. එහෙමත් මේක ඔබතුමන්ඩට කියා දෙන්න නම් ඉති හාස කටියන්ක් කියදඩට මංකිවමට පොඩි වෙලාවාක්තියනවා කියල එනිසමට ඉතිහාසේ ඔක්කොම කරුණු කියන්න බ හැබයි කෙටියෙන් කියන්න පුළුවන්. හතලි සටේ අපි නිදහස ලබාගත්ත. හතලි සටේ නිදහස ලබා ගන්නකොට ලංකාව කොහොමට තිබුුණේ. එදා අධිරාජවාදීන් යටතේ හිටපු කාලේ අධිරාජ්‍යවාදී ආණ්ඩු කාරතුමා හැටියට හිටියේ සෝල් බැරි සාමි ෝල්බරි සාම හතලි සටේ, සෝල්බෙරි කොමිෂන් වාර්තාවත් නිකුත් කර. ඒ කොමිෂන් වාර්තාවේ කියනවා හතලි සටේ, ශ්‍රී ලංකාවේ ජීවත්වෙන ජනතාවතර අත්ති බහුතරයක් අන්ත පරිහානෙෙන් ජීවත්වෙන එවගේම වැඩවසම් සමාජයයක් තුළ ජීවත් වූ දිලින්දු භාාවෙන් ජීවත්තුූ බහුතරයක් තමයි ශ්‍රී ංකාවේ හතලි සටේ ජීවත්තුනේ කියලා. එතෝට ඒ වගේ රටකට තමයි අපිට නිදහස ලබාගන්න හතලි සටේ. ට ඊළඟට හතලිසට හතලිසට පසුව ආණ්ඩු හැදිල ඩියනාක මැත්තුමාගේ පලවෙනි ආ්ඩු හැදිල මේ රටේ සංවර්ධන යුගයක් ඇතිකරගෙන යනු. ඔබතුමන්න්නට දන්නවා ඒ කාල පරිච්චෂේදය තුළ රජකාලයෙන් පසුව ඇත්තටම රජකාල්ලයට වඩා වාරිමාර්ග නිර්මාණය වූ කාලයක් කියලා මමනං හිතනෝ. ද අපි දක්ම අපේ වාරරිමාර්ග ව්‍යාපෘති ප්‍රමාණය අපි කොච්චරවද ක කියර හිතන්න බෑ ඔබතුන් දන්න මේ ැලුවම ගල්ලොය මනි පේතතා බෝයෝධ ඇව ආධිවශය ඒකත් එක්ක මහාවැලිය අන්තිමට මොරගහකන්ත දෙදස් පහලව යානආ්ඩුව අපි සම්පූර්ණ කරේ මොරග කන්ද මහාවැලිය අන්තිමකොටස. එදා හැත්තහතෙන් පසේ ්‍යර්ජාව වද්‍රනමත්ත පටන්ගත් ව්‍යාපෘකයේ අන්තිමකොටස වි දෙදස් පහලවේ පටන්ගරගන අපි වර කර. ඒතොට මේ තුළින් ලොකු විපරියාාශයක් වෙනෝ. ඒ විතරක් නෙවෙයි ඒ කාලපරිච්චේදය තුළ අපි තවකක් කර. අධ්‍යාපනය තුළ මේ රටේ අධ්‍යාපන අලුත් ක්‍රමයක් නිදහස් අධ්‍යාපනය මේ රට උරුම කර නිදහස් සෞඛ්‍ය සේවය මේ රටට උරුම කරලා ඒ තුළ අප වෙනසක් ඇති කර.හ එතකොට අපි සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාව තුළ සංවර්ධනය කියන එක රටත් වර්ධනය වෙලා තියනවර්ද කියන එක බැලුවම සංවර්ධනය මනින්න්නකෝමද. ංවර්ධනය න්න මෙම මේ දර්ශ තියෙන අධ්‍යාපනය සෞඛ්‍යයා ආදාෑම් මටම හාර සුරක්ෂිතාවය අපි උදාාරණයයක්ගත්තම බ්‍රසිීලිය ලෝකයේ හොඳටම ලැටිින් එමරිකාවල දියුණූ වෙච්චම රටක්. ආර්ථික වර්ධන වේගය ගත්තම. හැබැයි බ්‍රසිලිය ගත්තාම මානව සංවර්ධන ඉලක්කටික ගත්තම ඉතාම දුර්වලයි දුපත්කම වැඩි ආදාම් අසමා අසාමානතාවය වැඩි එනිසා සංවර්ධනය විතරක් අර ග්‍රෝත රේට් එකෙන්ම මන බෑ මේ අධ්‍යාපනය දුණුවෙච්ච හටි සෞඛ්‍ය දුණවෙච්ච හට මේ බලනක ඉතාම වැදගත්. දමේ හතලි සටෙන් පස්සේ ආණ්ඩු අර්ගන කරලා ඒකෙන් මොකදද ඇතිවෙලා තියන ්‍රතිඵල කියන්නේ මොකද කිය බලට න දැ ගොඩක් අයි කියන නෑ ැත්ත හතේ සාපය කියලා අවුදු හැත හතර සාපය කියලා තොර එහෙම සාපයක් නං මෙහම වෙන්න පුළුවන්ද. අප ඇතලි සටේ ගන්න කොට සාක්ෂරතාවය සාක්ෂරතාවය කියන්නේ කියවන්න පුළුවන් ලියන්න පුළුවන් ප්‍රමාණය. එතුර අපි නිදහස ලබාගන්නකොට මෙරටේ සියට තිස් පහකට විතරයි කියවන්න පුළුවන්නේ. ලියන්න පුළුවන්න්නේ සයට හැත පහකට ලියන්නත්බ කියවන්නත් බෑ. අනුහතර වකොටඒ සයටට අනූහතරකට ලෝකේ ඊහලම ඉලක්කයකට ඇවිල්ල තිබ්බ. ආයු අපේක්ෂාව ගත්තම අයු අපේක්ෂාව කියන්නේෙ කෙනෙ ඉපදදුනාාම ජීවත්වෙන කාලේ හරි. තතුොට ඒ කාලේ බහුතරයක්ම අවුදු හතලිස් පහ තමයි ඇවරේජක ජීවත්වන කාලි. ඒක අවුරදු හැත්තෑ පහ දක්වා අනු හර වෙනකට වර්ධනයවා. ඇයි නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සම්පතලින් රෝහල් බිහිවෙනවා බෛද්‍යවරු බිහිවෙනවා නිදහස් අධ්‍යාපනය තුළ වර්ධනය වවා ඒකෙන් මේ විපර්යාාශය විප්ලවයක් ඇතිවෙලා සිදුවෙනවා. ඒ වගේම ගණඩ හතලි හතලිසරේ ගත්තම ජනගහනය ලක්‍ෂ හැටයි. හරි. එතොට ඒ කාලෙ හල් නිෂ්පාදනය එක්දා සමසය හතලිසාතේ සියට තිස්පහයි ලංකාවේ අපි සහල් නිෂ්පාදනය කරන්නේ. සියයට හැතහතරක් අපි සහල් ආනාෑනය කරන ආහාර සුරක්ෂිතතාව ඉතා අඩුයි. එතකෙන එෙක්ටාර්රයකින් ලැබෙන ව අස්වෙන්න්න කිිලෝග්‍රැම් හයසිියයි. එක්දස් නමසේ අනුහතර වෙනකොට මහවැලියෙන් පසුවත් එක්ක ඒ ඔක්කෝම ඒවි්‍යාපුලටොලින් පස්සේ ජනගානය ලක්ෂ දෙසය අයි. සහල්වලින් අපි ස්වෑන් පෝෂිතයි අපි සහලාආනායනය හදිස්සියක්ක වුනාානන් මිස ආනායනය කරන්න නෑ හෙක්ටේාරය එකකින් ලබෙන වියස්වෙන් කිලෝග්‍රම් තුන්දා සහැසියයි තුොර මේක තමයිඒ චේන්ජ එක වෙනස දැන් මේ ප්‍රතිඵාලය මහවැලියෙන් පස්සේ ජාර්ජාවදන මැත්තුමා මහවැලිය ආරම්භ කරපු අවස්ථාවද ගමි ටිසනායක මැත්තුමාත් එක්. මලි ව්‍යාපෘතියෙන් එකත් රන් තැබේ රන් දැනිිගල ඕක දිගටම ගත්තම ඒවා විශාල ප්‍රමාණයක් තියෙනවා. මම කැමති දැන් අවුරුදු හැත්තහතරක සාපයක් තියෙනවා කිව්වා නං හරි මම අහන් නෙද මේකකෙන කියන දේවල් එක ලේකරන්නට නිසා නගැ තින පැබත් දැක්වොත් අපි ගෙනන කොරියාවගේ කිය. Oh ැ දැන්ේර දරුණ පුරියාවඩයන රස්සාග ප වදිගම්නකොට ගැ සැන්ැන්සිස් को සමුුවදදි ජයාවද අප ව එපා කියලා ඒ ඒ තරමට අපේ ආර්දිී තිබුණ එෙම කියන්න තර සිिං ල ලංකා සිिங்கூර හද ංකා ො දැ සුනිල් හදුුනත්ති මැතිතුමාම කියනවා ජ දන මැත්තුමා සැන් න්சிස් को සාකච්වාාදදි කියනවා අපට වන්දි ඒපා කියලා එකන තරම් මාර්ථිකයක් ලංකාවේ තිබුණ කියලා යාම පිළිගන්න. එතතු ංකො චරටන හැත් හතරේ සහප යක් න හෙමවෙන්න්න බෑ ලිකො ව වෙල් ලකාබල්ල කියනට සිංගපපුර ලංකාව කරටන කිය එක හැතර සප වන්න බැන එක මිත්‍යාවක්නේ එක මයි මං කියන්න බලන්නේ එකක්කෙන ඒවෙලාවේ පාවිච්චි කරපු තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරන්න පාවිච්චි කර වචනති. හැත්තහතේ කො හැත්තහතේ ඔබතුමට දන්නවා ර්ථික විප්ලවය සමාජ විප්ලවයක් ඇති වුුණා. ඒක මොකදද වුණේඒ සුසමාදර්ශි වෙනසක් ඇති වුුණා. ආර්ථික විප්ලවයක් සිද වුණා. එක ඇත්තටම අපනායනය මත පදනම් වූ ආර්ථික වැඩපිළේලා ආරම්භ කර. එදා ජයාර්ජාවන්දර්ම ඇත්තුම විශවාස කරා ඒ ප්‍රතිපත්තිය හොඳයි කියලා රට එක විශ්වාස කළ හරියට කර සමාරා ඒක විවේචනය කරන හැ ඒ ප්‍රතිප තියන ැද කිය හිතමක. තො ඒ රහා තමයි නිදහස් වෙළඳ කලාප ඒ වගේම ඇඟලුම් කර්මාන්ත විදේශරැක අවස්ථාවල් බිහි කිරීමා ගෝලිය ශ්‍රම වෙළඳ පොලට අපි සම්බන්ධවීම විදේශ ආයෝජන ඒ හැම එකත්ම පටන්ගන්නේ ලංකාවේ පලවෙනි වතාවට. එතවොට ඒ පටන්ගත්ත කාලෙෙන් ප්‍රතිපල ඔබතුන්ට දකින්න පුළුවන් රණසිංහ ප්‍රේමණස මතිදුරු. ඔබතුමන්ටල දන්නවා මේ රතේ විශාල විපර්යාශක් කර ඒගේ පොඩි පැල්පත්වල හිටපු මිනිස්සුන්ට ළමයි ගෙදර රස්සාවල් නැති හිපු ළමයින්ට රස්සාවාවල් බිහිකරබල ග්‍රමිය මට්ටමට සංවර්ධනය අරංගීල සම්බන්ධ කර. හරි ඊළං එකම. මේ අගලුම් කර්මාන්ත ව්‍යාපෘතිය ඔබතුමන්ට දන්න පටන්ගාතයක මේ මේක විශාල වෙනසක් එදා ප්‍රේමදස් ජනාධිපත්තුමයි ජයාර්ජාවදධන ජනාධපත්තුමයි ආරම්භ කරල කරපුේ වැඩසටාන කාටත් කියන්න පුළුවන්ද රට දියුණු වනේ නෑ කියලා. එක්දදාස්නමසි අනු හතර වෙනකට මට වෙේලාවෙන ති නිසායි පාරමෝතෙන්ට පනිනවා එක්දාාසමසි අනු හර වෙන කොට ශ්‍රී ලංකාවට ශ්‍රීලලාංකා කොමද තිබුණ ප්‍යාර්තික කොමද හැල තිබුණේ. හරි හැත්ත අහත පසේ අනු හතරේක මං කිවවාර යුගයන් දෙ එකක් ගන්න අනුහතර වෙනක මොකක්ද වුණේ.ඒ සාක්ෂි සහිත කිසිම දෙයක් මෙතන මම කියන්නනව කියන හැම දත්තයක්ම මා බැංකු වවාර්තාවෙන් නIPන්ට පොලිස් දි වාර්තාවෙන් නැ ලෝ බැක්කුවාර්ාවක න් තියනවා ඕන තනක අභියෝගයට ලක්ටරනට ඒක සාතිකගරන්න පුළුවන්. එතවට අනුහතර වෙනකොට ලංකාව අපි ඉමාජ තයිගර්ස් කියල රටාවාල් පහක් විතර තිබුණනේ ආසියාව ඉ ඊස්තේශයා කොරියාව තායිලාන්තය මලේසිාව වගේ රටවල් එතකොට ඒවෙලාවේ ශ්‍රී ලංකාව ඉමර්ජිං ටයිගස් ගරුප් එක සමාන මට්ටමක තිබුණි නිකං හිතන්න සෞ්කෝරයා සිංගපෝ මලේසියා ඉන්දුනීසිය අපි හිටිය ඔතන හරි ඉති එතෝට අපි අන්ඩඩෙවලත් කියලා කියන්න බෑන ඒවගේම තමයි අසුව දසකේ ඩෙන්න්සිෝපිං චීනය අගමැතිවරයා එයාගේ විශේෂඥෝ කණ්ඩායමක් ලංකාවට යවනවා ජයාර් ජයවදනගේ නිදහස් වෙළඳ කලාප සංකල්පය බලාගෙන එන්න මේක කොපි කරලා චීනය කරන්න කියලා ඒක කොපි කරලා තමයි චීනයට රංගිල්ල අද චීනය කොහෙද ඉන්නේ අපි කොහෙද ඉන්නේ. හරි තො ඒක තමයි ඉතිහාස මේක දැනගන්න නැතුව උත්තර හොයන්න බේනි. තොර මේක තමයි වල්ඩ කිව්වේ දකුණු ආසියාවේ එක් දස් නම සනුවහතර වෙනකට අපි ඉහල්ලම මානව සංවර්ධන දර්ශකය ආසාව තියන ශී ලංකාවේ එක තමයි අපි කරලා තියන එක එතට ඒක ප්‍රතිඵලමොකක්ද එක්දා සමස අනුහතර වෙනකොට ශ්‍රී ලංකාවේ අපනායනය දර්ශකගේගත්ම දර්දේශය නිෂ්පාදනය ප්‍රතිශාතයක් ැටට සියයට තිස් දෙකයි සියට තිස් දෙකයි කියන්නේ දියුණු රට හ සමානයි. එ එක්දා සම්සේ අනුහතරේ රාජ්‍ය ආදායම දරදේශය නිෂ්පාදනය ප්‍රතිශතයක් කැටියට සීයට විසි දෙකයි ඒක් දෙෙවලප් කන්ට්‍රිස්ටේට සද සීයට දහයයි හරි සයට දයත් නෑ මංහිිතන්නේ ඊළඟට සාක්ෂරතාව සියට අනු පහයි දෙමං දැන් වායාලත තවරු කරන්න මේ කාවන කෙනෙකට චලච් කරන්න පුළන් එක වැරදිනම් ඉගේ ඇයි අපි අර්බුදයට එකක් විනාඩියක් හරි දැ මේ විපර්යාශය කරන්නේ අපන අයනය අප තේරබර් පොල් විතරයි පනාය කරේ හැයි ජයාර්ජයවදන ැතුම ඇල්ලලා ඒදවස්සල අපේ අපන අයනවලින් සියයටට හැත්තෑවක් කෘෂිකාර්මික බාන්්ඩ සහ වැවිලිකර්මාන්ත බාන්ඩ, තේරබර් පොල් හැබැයි අසවදසකය වෙනකොට අප අපනාෑනවල ප්‍රතිශාතයක් ගත්තම නිෂ්පාධිත බාන්්ඩ සියට හැත්තෑවයි. කෘෂිකාර්ම බාන්ඩද සියයට තිහයි. ඒ වි පර්්‍යාශය සිදුවන. හැබ අන්නු ක මා නිසාය මහත්ත ලළගද ඇමෙරිකාවට ගහිල්. කතාවක් කරන අයට තම ලංකාවේ සිදුවච ඉතිහාස හරි දන්නෑමං තන නිසාමයික පලේ කල පෙන්න්නන්නම් එ ලෝක නවශ්‍යතා හැන. අපි සමත් එන්න නොමකක්්ද. ලෝක ඇතිවෙන නවශ්‍යතාවලට අචන දැනුම ලෝක ඇතිවන නමවශ්‍යතාවලට සම්බන්ධන හන්ඩ වෙල්ලඳ පොල අපි පංගුවක්ත්පත් කරග නිි ධාර් සැලමක්ක. අපි සුද්දා යනකොටත් ඒේරබපොල් අදත් ඒේරබපොල්. ි ලෝක ද ටකලන හන් දනම ල ලක් පත්රගන ප එකතක රට නතරුණ. එ පාලකනු තේරබර් පොල් ඒ වර්ගේ එතනි ලෝක දැකන එත හඩ වෙද ලග හිතු දැන්. එතුමා තාම හිතන අප තේරබර් පොල් විතරයි අපපනාෑනය කරන්න කියලා. ඒේක අපි පෙන්න ලද ඕන තතුමාට ඇත්තමඒ එක වෙනස් වෙලයි කියලා හැබේ ඇතුමාත් පිළිගන්නවා මේ අපනයනය නැතුව අප ස්සරහට යන්න බෑකල එක අවුදු තිහකටලින් පි රග තිබනන්. අප අපේ රතා මෙතන්ට වැටෙන්නේ නෑ එක තමයිප! නිසාන් ලිෆ මටිය ආයුකාලයක් දුවන දුරක් දෙකට ෙකුණු කර දෙෙන එකම තැන. ලafහ!